ஹாய், நான் எழுதலை. இருக்கேன் மச்சாம் பாய்ஸ் ஆகிட்டிருக்காங்க. බස් එකක ගියේ අද තමයි. ඉතින් තවස් තුනක් යාළුවෝ එක්ක ගත වුණු විදිය තමයි ඔන්න මේ vlog එකෙන් ඔයාලට අරන් ආවේ. මේ ඉන්නේ ලහිරුගේ ඉස්කෝලේ යාළුවෝ සෙට් එක. ඉතින් එක වසරේ වගේ නම් මේ කට්ටිය යාළුවයි. ඉතින් මේ යාළුවන්ගේ ෆැමිලිස් එක්ක තමයි අද අපි මේ ට්‍රිප් එක ආවේ. ඔන්න ඉතින් මෙන්න ඉන්නවා කායගේ යාළුවෝ. මේ පොඩි කටිය සේරම එකම ඒජ් ගෲප් එක වගේ හින්දා හැමෝම හරිම යාළුවෝ. කාය තමයි මෙතන පොඩිම නංගි බබා. ඉතින් අක්ලා හරිම ආදරෙයි කායට, අයියලත් එහෙම තමයි. ඉතින් අද අපි මේ ආවේ සංගල්ලට. දවස් තුනක ට්‍රිප් එකක් තමයි මේක. එහෙනම් මේ දවස් තුනේ මොකද උනේ කියලා බලන්න අපිත් එක්කම ඉන්න. ඉතින් අපි ආපු ගමන්ම හොටෙල් එකේ පොඩි රවුමක් දාලා බැලුවා. ඇත්තටම හරිම ලස්සන පරිසරයක්. බීච් එක ළඟම ප්‍රොපර්ටි එකක්, රේඛාව බීච් එකේ තමයි මේ හොටෙල් එක තියෙන්නේ. As usual, ඉතින් අනිත් අය රෙස්ට් කරද්දී කායට පූල් එකට යන්න ඕන වුණා. අපිත් ඉතින් මහන්සි බලන් නැතුව එයත් එක්ක පූල් එකට ගියා. ටික වෙලාවකින් ඔන්න ඉතින් අනිත් යාළුවොත් එකතු වුණා. අපි හොටෙල් එකට චෙක්ඉන් වුණු දවසේ ටිකක් කට්ටිය හිටියා. ඉතින් අපි හවස පොඩ්ඩක් ඇවිදින්නත් ගියා. ඉතින් මේ ලස්සනම ලස්සන මැචින් අවුට්ෆිට්ස් කයිලි කුවකින් තමයි බබාටයි අම්මටයි ගැළපෙන විදිහට මට එවලා තිබුණේ. ඉතින් ඔයාලටත් පුළුවන් මේ අවුට්ෆිට්ස් චෙක් අවුට් කරන්න එයාලගේ ඉන්ස්ටග්‍රෑම් පේජ් එකකින් හරි ෆේස්බුක් එකකින් හරි. ඊට පස්සේ සුපුරුදු විදිහට කට්ටිය ඩිනර්වලට ගිහිල්ලා පොඩි චිල් සෙෂන් එකක් දැම්මා. මේ දෙවැනි දවසේ උදේ අපේ රූම් එකට බීච් එක පෙනුන හැටි. කට්ටි
ටේ බ්‍රෙක්ෆස්ට් අරගෙන ඊට පස්සේ අපි හිතුවා පොඩි අයට සෙල්ලම් කරන්න ප්ලේ ඒරියා එකක් තියෙනවා කියලා කියපු හින්දා ඒකට යාළව අරන් යන්න ඕනේ කියලා. කායර චූටියා කියලා හරිම ආදරේ කියලා මං කල්නොත් කිව්වනේ. බලන්න යාව පරිස්සම් කරන හැටි. අම්මලා තාත්තලා වුණාම ඉතින් මෙහෙම තමයි. කායා ආසම ස්ලයිඩ් එක යන්න. ආයත හරිම හැපි අපි මේ ට්‍රිප් එක ආව එක ගැන. ඉතින් යා තාත්තට තෑන්කියු කියලා එයාගේ ආදරේ පෙන්නන හැටි තමයි මේ. අපි හිටපු රූම් එක ඔයාලට පෙන්වන්න බැරි වුණානේ. එන්නකෝ පෙන්වන්න. මේ තියෙන්නේ අපි හිටපු රූම් එක. ඔන්න ඉතින් අපි චූටි මිසි බ්‍රෙක්ෆස්ට් යන්න ලෑස්ති වෙලා. කොහේ ගියත් ඉතින් පූල් එක ළඟම තමයි යා ඉන්න ආස. මෙන්න ඔයාලට එයාගෙන් ෆ්ලයින් කිස් එකක්. මං ඉතින් ලහිරුට කියලා මගේත් ෆොටෝස් වීඩියෝස් ටිකක් ගත්තා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. මගේ පර්සනල් ෆොටෝග්‍රාෆර් ඉතින් වෙන එකත් ලේසි වැඩක් නෙමෙයි. හැබැයි ඉතින් මං කියන විදිහට මේ හැමදේම ලස්සනට ඩොකියුමෙන්ට් කරලා එඩිට් කරලා ඒ හැමදේම මට කරලා දෙන්නේ ලහිරු තමයි. ඔන්න අපි තුන්දෙනා. කට්ටිය ඉතින් බීච් එකට යමු කියලා ලෑස්ති වුණා. මේ ලස්සන ෂර්ට් එක මට එවලා තිබුණේ සෑම් ස්ටෝර් එකේ. මං හරිම ආසයි ඒකට. චෙෆ් එකක් පොඩි චැට් එකක් දාලා ඔන්න අපි තංගල්ල බීච් එකට යන්න පිටත් වුණා. ඇත්තටම මේක හරිම ලස්සන බීච් එකක්. පොඩි අයත් ගොඩක් ආස වුණා. ඒ වගේම අපේ කට්ටිය ටිකක් සෙල්ලම් කරලා ඒ වගේම බීච් එකේ ටික වෙලාවක් ඉඳලා අපි ආපහු හොටෙල් එකට එන්න පිටත් වුණා. පොඩි අයට තමයි වැඩිම ෆන් එක ඉති. කට්ටියම එකට ඉන්නකොට ඉතින් ඒ ෆන් එක වැඩිනේ. ඔන්න ඉතින් හොටෙල් එකෙන් චෙක් අවුට් වෙන දවසත් ආවා.
හරිම ලස්සන කාම් වියු එකක් තමයි මේක නම්. ඉත දවස චුට්ටක් වැස්ස වගේ තිබුණා ඒ හින්දා තවත් ටිකක් ලස්සනයි කියලායි මට නම් හිතුනේ. යන්න කලින් හොටෙල් එකේ ප්‍රයිවට් බීච් එක චෙක් අවුට් කරන්නත් අපි ගියා. මෙතනත් හරිම ලස්සනයි. පේනවනේ ඔයාලට. මෙන්න මෙයාට ගෙදර යන්න බැහැලු. මෙන්න ස්තුති කතාව. රයිට් දැන් අපි ඇවිල්ලා ඉන්නේ අද ටැග් වලට කිං මසම් බොයිස් අත් එක්ක අරන් අපි ඉස්සර බඩිස් රයිට් ට්වීට් නියස් පන්චි ෆැමිලි ප්‍රතිපත්ති එලි ඔකේ වේරා සේ සම්පි හායි හලෝ සලූතේ මේ අපේ ට්‍රිප් එකට මේ වැඩි මුදලින් නම් ආවේ එක්කෙනා යුකේ වලින් නම් කෙල්ලෙකුත් හොයනවා හැබැයි පොඩ්ඩක් නේ ඇත්තටම මීරුට අපි ගර්ල් කෙනෙක් හොයනවා එයාගේ අම්මත් හොයනවා ඉතින් ගැලපෙන කවුරු හරි ඉන්නවා නම් ඔන්න චාන්ස් එක තියෙනවා මට මෙසේජ් එකක් දාන්න ඉතින් මේ ඉන්නේ මචං බොයිස් ලාගේ වයිෆ්ස් ලා සෙට් එක ඉතින් හරිම ෆන් අන්ෆර්ගෙටබල් දවස් තුනක් මේ විදිහට ගෙවුණා. එතකොට මේ ඉන්නේ අපේ පුංචි ෆ්ලවර් ගර්ල්. දැන් එයා ගොඩක් ලොකුයි. එහෙනම් තවත් දවසක අලුත් ලොග් එකකින් හම්බෙමු. ගිහින් එන්නම්. බයි.